අවුරුදු 30ක යුද්ධයක් තිබුණා උතුරේ ජනතාවත් එක්ක. දැන් මුස්ලිම් ජනතාවත් එක්ක යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපි ජාතික සමගිය ආරක්ෂා කරගෙන ඉදිරියට ගියොත් අපිට මේ රට දියුණු කරන්න අවස්ථාවක් ලැබෙනවා. අපිට නිදහස ලැබෙනකොට අපේ රටේ මුදල් අතිරිකතයක් තිබුණා. අපි කිසිම රටකින් ණයක්වත් නැහැ. එදා අම්පාරේ නිමයාගල සේනනායක සමුද්‍ර වැටි යෝජනා ආරම්භ කෙරුවේ අපේ සල්ලිද. අපි හිටියේ ජපානයෙන් පස්සේ. නමුත් අපිට වැරදුනේ සිංගප්පූරුව, මැලේසියාව, විවිධ ජාතීන් ඉන්නවා. ඒ රටවල් ජාතීන් අතර තියෙන ප්‍රශ්න ඉවර කරගත්තා. විවස්ථාවක් ගෙදහැල්ලා සියලු ජාතීන්ට සභායි නිවාසිකම් දීලා ජාතීන් අතර තියෙන ප්‍රශ්නය 1950 පටස්කරන් වෙනකොට නැති කරගත්තා. ඊට පස්සේ ඒ අය සම්පූර්ණම කාලය දීුවේ ආර්ථික සංවර්ධනයට. නමුත් අපේ රටේ ඒක සිද්ධ වුණේ නැහැ. ජාතීන් අතර තියෙන ප්‍රශ්නය දේශපාලන බලය ලබා ගන්න ආයුධයක් කරගත්තා. ඉතින් මෙහෙම අවුරුදු 60ක්ම ගියා. ඒ 30 අවුරුදු යුද්ධයේ පාඩුව ඇමරිකානු ඩොලර් කෝටි ලක්ෂ 5යි. යුද්ධයක් තිබුණ නැත්තම් මේ මුදල් සියල්ලම අපේ රටේ සංවර්ධනයට යොදවන්න තිබුණා.